අයිබෝන් ඔබ මේ කන්නේ සිතිජය කාලීන සංවාධාත්මක වැඩසටහන සමගින් අද සිතිජය සංවාධාත්මක වැඩසටහනේ අපේ ප්‍රධාන ආරාධිතයා හිටපු ආණ්ඩුකාරවරයෙකු කීර්ති තෙන්නකෝන් මහතා ඇතෙන්ම මේ සංවාදයට අපි එතුමන්ම සහභාගී කරගන්නේ එතුමා විවිධ විශේෂේෂ්ත්‍රයන් පිළිබඳව තමන්ගේ විද්වත් අදහස් මේ මාධ්‍ය ඉදිරියේ ගෙනහැර දක්වනවා ඒ වගේම ප්‍රායෝගිකව ඒ කටයුතු වල නිරත වෙලා තමයි ඔහු අපිට තමන්ගේ දැනුම බෙදා හදාගන්න කියන කාරණේත් අපි දන්නෝ. ඒ නිසායි අපි පැදිරියට මේ සාකච්ඡාව සඳහා කැඳවගත්තේ එතුමන්ව විශේෂේෂ්ත්‍රයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරන්න. අයබෝන් ඔබතුමා. අයබෝන් ධර්මශ්‍රී. ඔබතුමා පරිපාලන ශාස්ත්‍රයේ ඒ වගේම මම කිව්වා ආණ්ඩුකාරවරයෙක් විදිහට රටේ නමක් දිනාගත්ත තනතුරක හිටපු කෙනෙක්. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා බොහෝ ශාස්ත්‍රයන් පිළිබඳව ඔබතුමාගේ අදහස් ජනතාවට මාධ්‍ය ඉස්සරහා එළි දක්වනවා. ඒවා බොහොම තාර්කිකව තර්කානුකූලව තමයි ඔබ ගණන් හිලව් ඇතුව කියලා අපි අර කියන්නේ මේක සාකච්ඡා කරන්නේ. මම මුලින්ම දැනගන්න කැමති මේ වැඩසටහනට අපි ප්‍රවිෂ්ටයක් ගන්න. අපි දන්නවා ලෝකෙම අර්බුදයකට ලක් වෙලා තියෙන්නේ කොවිඩ් වසංගතයත් එක්ක. ශ්‍රී ලංකාව ඉතාමත් දරුණු තත්ත්වයකට පත් වෙලා තියෙනවා මේ වසංගතයත් එක්ක. අපි එක වකවානුවක් මීට මාසයකට කලින් වගේ ඉඳන් තමයි බොහොම අවදානම් අඩියකට ආවේ. හැබැයි අපි මුලින් මේක යම් තරමකට පාලනය කරගත්තා. ඇත්තටම ඔබේ අදහස මොකද්ද මෙහෙම වෙන්න හේතුව? මොකද්ද අපිට වෙන්න ඇත්තේ? අපි දූපතක්නේ. දූපතකට වකංගත රෝග එන්න දොර ඇරියේ නැත්තම් සාමාන්‍යයෙන් එන්නේ නැහැ. ඒක තමයි ඉබෝලා මීට කලින් ආපු පහුගිය අවුරුදු 7-8 වසංගත තත්ත්වය පිළිබඳව අපේ අත්දැකීම. හරියට පාලනය කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරපු කිසිම අවස්ථාවක ලංකාවේ පහුගිය අවුරුදු 200 තුළම වසංගත මේ තරම් වසංගතයක් බවට පත් වෙලා අපිව ගිලගන්න තත්ත්වයකට පත් වුණේ නැහැ ධර්මශ්‍රී. ඒක එකක්. දෙවෙනි කාරණය ලංකාවට තියෙනවා සංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේට ඉතාමත්ම කීර්තිමත් අතීතයක්. ඒ අතීතය තිබ්බේ එන්නත් කර්ණය විශේෂේෂ්ත්‍රයේදී. ලෝකේ අප්‍රිකාවට එහෙම නැත්නම් පැසිෆික් කලාපයේ රටවල් වල ලංකාව තමයි උදාහරණයේ විදිහට ගන්නේ මේ එන්නත් කර්ණ වැඩසටහන් පිළිබඳව. මාතෘ ගර්භණී මව්වරුන් තම පිළිබඳවත් ලංකාව තමයි උදාහරණේ වෙන්නේ. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. ලෝකයේ අතිශයින්ම සාර්ථක පොලියෝ එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරේ ලංකාව. ලෝකයේ අතිශයම සාර්ථකයි ත්‍රිත්ව එන්නත. ඔබ මට හැම දිනාටම ඉපදිච්ච දවසේ දවස් 2-7 මේ ඔක්කොම හරියට කරපු රටක් මේ. මැලේරියා එන්නත. මම රාජසේවයට යනකොට ඒ දවස්වල තිබ්බ තත්ත්වය තමයි පළවෙනි දවස් 30 තුල උණුසන් නිපාත එන්නත ගහගෙන එන්න ඕනි. එහෙම නැත්නම් ඊළඟ මාසේ වැඩ කරන්න බෑ. ඒ කියන්නේ මේ තරම් පාලිත තත්ත්වයක් ඇරෙති තමයි ලංකාවේ එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක. ගහගෙන එන්න ඕන කියලා ඔබ කියන්නේ ඒක රජයක් විසින් යම් පිළිවෙලකට කරාද? ඉතාමත්ම පිළිවෙලකට කරා. ත්‍රිත්ව එන්නත ගන්න, වසූරිය පිළිබඳව තත්ත්වය ගන්න, මේ හැම එකක්ම ලංකාවේ රජය සෞඛ්‍ය ශාස්ත්‍රය ඉතාමත්ම ඉහළ කළමනාකරණයකින් කරා. ලංකාවේ ඉස්කෝලේ යන දරුවෙක්ගේ වයසට එනකොට ලෝකේ ඒ වෙනකොට තිබ්බ සියලුම එන්නත් කරන පිළිබඳව තත්ත්වයන් ලංකාවට අවශ්‍ය දේවල් කරලා තමයි දරුවෙක් ඉස්කෝලේකට යවුවේ. ඒක කොළඹට විතරක් නෙවෙයි, ගම්පහට එහෙම නැත්නම් නුවරට ගාල්ලට විතරක් නෙවෙයි, හද්ද පිටිසර මයංගනේට අනුරාධපුරයට මැදවච්චියටත් එලෙසම ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන් තිබ්බා. අද ඒ නිසාම තමයි මැලේරියා වගේ රෝගයක් අපේ රටේ පොලියෝ රෝගයක් අපිට වසංගත තත්වයකින් අපිට රට මේ වගේ මිදිච්ච රටක් බවට අපිට පත් වෙන්න පුළුවන්. දැන් කොරෝනා තත්වය ලෝක අර්බුදයක් එදා තිබ්බ තත්වේ නෙමෙයි, ජාත්‍යන්තර සම්බන්ධතා මේ ඔක්කොමත් එක්ක අර්බු මේ ලංකාව හුදෙකලා රටක් නොවන බව අපිට ඕන කෙනෙකුට තේරෙනවා. හැබැයි අද මේ කොරෝනාවට එන්නත හඳුන්වලා දීලා ඒක ලෝකේ හොයාගෙන අවුරුද්දකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. දැන් සතියකට ඉස්සලා තමයි ලංකාවේ ආණ්ඩුව එන්නතක් සල්ලි දීලා ගත්තේ. මීට ඉස්සල්ලා කරේ ලෝකේ රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය, ජාත්‍යන්තර සමාගම්, කොම්පැනි මේවා නිකන් දුන්න එන්නත් ටික ලංකාවේ තෝරාගත්ත මිනිසුන්ට ගන්න එක. මේකෙන් පේනවා අපි මේ අර්බුදයට විද්‍යාත්මකව දැනට පේන්න තියෙන එකම උත්තරය, ඒ කියන්නේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අන්ත පසුගාමිත්වයක් දරපු රාජ්‍යයක් කියලා.
ඇයි එහෙම ආණ්ඩුවක් තීරණයක් ගන්න නැත්තේ මේක පසුගාමීත්වයකට යන්න වෙන 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 සාධකයක් තියෙන්නේ නැති වෙන විකල්පයක් තියෙන්නේ නැති මේක ගොඩක් දෙනා මේක මේකට විග්‍රහයන් දෙකක් තියෙන්න පුළුවන් මං හිතන්නේ ආණ්ඩුව බලාගෙන හිටියා ලෝකේ රාජ්‍යයන් සංවිධාන ලංකාවට මේක නිකන් දෙයි කියලා පළවෙනි එක එක assumption එකක් දෙවනි කාරණය මේක අතිශයම දේශපාලනීකරණය කළා ලංකාවේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ තීරණ ගන්න කවුද කියලා වරලා තීරණය කරන්න බැරි තත්ත්වයක් හිටියා ලංකාවේ දැන් මේ වෛරස් රෝග තත්ත්වය පිළිබඳව ඉතාම ප්‍රතිවල දැනුමක් තියෙන විශේෂඥතාවයන් තියෙන දේශපාලඥයෝ ඉන්නවා හැබැයි ඒ අයගෙන් අද වැඩ ගන්නවද කියන එක අපිට හොඳටම තේරෙනවා කිසිම අවබෝධයක් නැති පුද්ගලයෝ ඇවිල්ලා රැස්වීම වල මූලිකත්වය ගන්නවා ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියෝ කැබිනට් ඒ පිළිබඳව සෞඛ්‍ය වගකීම දරාගෙනම මම කියන්නේ සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ගැන එතුමියට ඒ පිළිබඳව විශේෂඥතාවයක් තියෙනවා හැබැයි එතුමිය ඒකේ ප්‍රේක්ෂකාවක් විදිහට බලාගෙන ඉන්නවා මේ අරුතේ මේ විදිහට මහාචාර්ය තිස්ස විතරණ වගේ පුදුම මහාචාර්ය තිස්ස විතරණ මහත්මයා තමයි වෛරස් රෝග පිළිබඳව ලංකාවේ කීර්තිමත්ම වෛද්‍යවරය එතුමාගේ රස්සාව ඒක හැබැයි අපි දැකලා නැහැ එතුමා ඇවිල්ලා ඉවරලා මේ විෂය ගැන සාමාන්‍යයෙන් කතා කරනවා දැකලා තිබෙනවා හැබැයි එතුමාව මේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව දෙන්නේ නැහැ ලෝකේ මේ විදිහ අරුත ලංකාවට විතර නෙමෙයි වෙන රටවල් වලට ආවමත් විපක්ෂයේ හිටපු පුද්ගලයොත් අරගෙන ඇවිල්ලා තමයි මේ අරුත වලට මූණ දෙන්න ප්‍රශ්න හොයාගත්තේ මෙහෙම දැන් විපක්ෂයේ ඉන්න කට්ටිය ගන්න නෙවෙයි කියන්නේ ආණ්ඩුවේ ඉන්න විශේෂඥතාවයක් තියෙන පුද්ගලයෝ ගන්නනේ හැබැයි අපි මොකද කරේ අපි කරේ ධම්මික පැණිය ප්‍රොමෝට් කරන එක ඉතින් ඉහි ප්‍රතිඵල මේ ව්‍යාජයක් බොරුවක් ජනගත කරලා ඒක ජනප්‍රිය වෙන්න පුළුවන් ඒක ජනගත කිරීමේ අර්බුදයකට ඇවිල්ලා තියෙනවා අද වෙලා තියෙන්නේ දැන් මේ ක්‍රියාවලියට සෞඛ්‍ය ශාස්ත්‍රයේ තියෙන විධිමත් යාන්ත්‍රණයේ පැත්තක තියලා දේශපාලඥයෝ ඇවිල්ලා තුන්ඩු බෙදන්න ගිහිල්ලා පළාත් පාලන ආයතන අවශ්‍ය තැන්වලට පොලිසිය දාගෙන පොලිසිය අවශ්‍ය තැනට හමුදාව දාගෙන හමුදාව අවශ්‍ය තැනට තවත් කට්ටියක් දාගෙන මේ වැඩේ කරන්න ගිහලා අද මොකද්ද වෙලා තියෙන්නේ දැන් මීට වැඩිය එනත් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවානේ ලංකාවේ දරුවෙක් ඉපදිච්ච ගමන් තාමත් එනත් එක ගහනවා පළවෙනි සතියේදී පළවෙනිම අවුරුද්දේදී එනත් පහු වෙලා නැහනේ මේ මේ තියෙන ව්‍යසනකාරී තත්ත්වය තුළ මේ මෙහෙම හිතන්න බැරිද රජය හැම වෙලාවෙම දේශීයත්වය ගැන හිතනවා ඒක ඉතාමත් හොඳ වැඩක් රජය හිතන්නේ නැද්ද දේශීයව යමක් කරගත්තොත් ඒක අපිට වටිනවා ඒක අත්හදා බලන්න ඕන කියන හොඳ පරමාදර්ශයකින් කරාවෙන්න පුළුවන් ලංකාවට යම්කිසි සුවිශේෂ දේශීය දැනුමක් තියෙන්නේ නැති හැබැයි අපිට පේනවා මේ දේශීය දැනුම කොහෙ කොහේ හරි නැති වෙලා තියෙනවා කියලා මේ දේශීය දැනුම වර්ධනය කරන්න ආණ්ඩු කටයුතු කරපු අවස්ථාවක් තියෙනවා 1956 බණ්ඩාරනායක මහත්මයා විද්‍යෝදය විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කරනකොට කිව්වේ මේ වියකි යන දේශීය දැනුම විශ්වවිද්‍යාල තත්ත්වයට ජාත්‍යන්තරයට ලංකාවට ඕනි විදිහට හදන්න තමයි මේ පිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කරේ. දැන් එහෙමනේ ලෝකේ දැනුම ප්‍රවර්ධනය දේශීය දැනුම ප්‍රවර්ධනය කරනවා නම් ඒකට යන්න ඕනි. දැන් ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුව මම පුද්ගලිකව දන්නවා පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පවා මේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය ඉහළ නංවන්නට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කරලා ඉතාම විද්‍යාත්මකව ඒක නිෂ්පාදනය කරලා බෙදා හරිනවා. ඒකට දේශීය ඖෂධ පිටරටින් ගෙනපු ඖෂධ පාවිච්චි කරලා ශාක වර්ග පාවිච්චි කරලා කසාය හදලා පැණි වර්ග බීම වර්ග හදලා ඉවරලා දෙනවා. හැබැයි ඒ කියන්නේ රෝගයට නිශ්චිත බෙහෙතක් නෙමෙයි හැබැයි ප්‍රතිශක්තිකරණයට ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න කරනවා. ඒක කරපු ගමන් ඒ ප්‍රතිශක්තිකරණය ඇති වෙන බව බොහොම පැහැදිලිව පේනවා. වෙනදා හෙම්බිරිසාව හැදෙන්න ලැදියාවක් තියෙන කට්ටියකට උගුරු අමාරු හැදෙන්න ලැදියාවක් තියෙන කට්ටියට ඒ තත්ත්වය අඩු වෙන බව ඉතාම පැහැදිලිව පේනවා. හැබැයි මිත්‍යා කියන්නේ දේශීය වෙදකම ආයුර්වේදය කියන්නේ දෙකක් නේ. අපි මේක ඉතාමත්ම පැහැදිලිව පටලෝ ගත්තා විතරක් නෙවෙයි ඒකෙන් මිදෙන්නට අවශ්‍ය වැඩපිළිවෙල එදුවේ නැහැ. ටෙලිවිෂන් එකක් ඉස්සරහට මාධ්‍යට ඇවිල්ලා කය ගහන එකයි කතාවෙන් තර්ක ජය ගන්න එකයි ප්‍රායෝගික තත්ත්වයක් එක්ක ගැළපෙන්නේ නැහැ. අනිත් අතට ලංකාවේ පහුගිය දවස්වල මේ කොරෝනා තත්ත්වෙත් එක්ක ආපු අභියෝගවල දේ තමයි දැන් අනිත් රටවල් ලෝකයට විවෘත කරන්නට සීමිත කම් දාලා තිබ්බා යාන්ත්‍රණයන් හැදුවා ඒ යාන්ත්‍රණයන්ගෙන් ගැලී හිටියා. හැබැයි ලංකාව නීති දානවා දාලා ඉවර වෙලා ඒ නීති දාපු පුද්ගලයෝ මේ දේ කඩනවා. ඒක තමයි අර්බුදේ බවට පත් වෙලා තියෙන්නේ. දැන් එන්නත් එක ගහගන්න බැරි තත්ත්වයකනේ පත් වෙලා තියෙන්නේ. එන්නත් එක ගහන්න ප්‍රමුඛත්වය දෙන්න ඕනි කාටද කියන එකනේ තියෙන්නේ. ඊයේ පහුගිය දවස්වල වතුපිටිවල රෝහලේදී පෙන්නවා අර එන්නත් මේ අද තියෙන වැදගත්ම ලෝකේ තියෙන වැදගත්ම ඖෂධේ නෙමේක.
ඒ දේවගේ භාගයකට වැඩිය සමහර කුප්පි වල ඉතුරු වෙලා තියෙනවා. භාගයකට වැඩිය ඉතුරු වෙලා තියෙනවා කියන්නේ තව 3 දිනකට 4 දිනකට ඒ කුප්පිය 10 දිනකට එක කුප්පියක් ගහන්න පුළුවන්. ඒ කුප්පිය තව දිනකට 3 දිනකට තියෙන දේවල් තියෙනවා. මේ එහෙම වෙන්නේ මිනිස්සු ඕන තරම් පෝලිං ගහලා ඉන්නවා එන්නත විඳ ගන්න. මිනිසුන්ට අවශ්‍යතාවයක් තියෙනවා. වෙන රටවල් වල වගේ මේක ප්‍රොමෝට් කරලා විඳින්න කියලා කියන්න ඕනේ නෑ. නෑ. මිනිස්සු ලෑස්ති මේකට ඇවිල්ලා මේව කරන්න. හැබැයි මේ පහසුව දෙන්න යාන්ත්‍රණය හදාගන්න රජයේ යාන්ත්‍රණයක් තියෙනවා. හැබැයි සෞඛ්‍ය අංශය ඒක හරියට ක්‍රියාත්මක කරන්නේ නැයි කියන එකද? නෑ, ඕක දෙකක් නේ. දැන් උදාහරණයකට මම දැකපු ඉතාමත්ම හොඳම යාන්ත්‍රණය තමයි ගාල්ලේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක කරපු එන්නත් කරන මේ පෝලිං ගහසපු ක්‍රමය. ඒකෙදි ඒ ප්‍රදේශයේ ඒ පුද්ගලයන්ට විතරයි එන්නත දුන්නේ. හරියට වෙලාවක් කිව්වා, ඒ ලියාපදිංචි වෙන්න ක්‍රමවේදයක් කිව්වා, ඒකට කිව්වම මැසේජ් එකක් ඇහුවා. විනාඩි 10ක් 15කට අඩු කාලයකදී එතන එන්නත් කරන ක්‍රියාවලිය ඉතාම නිශ්චිතව සිද්ධ වෙච්ච බව අපි ඔක්කොම දන්නවා. හැබැයි ඒක විහිළුවට ලක් කරා, ඒකට හිනා වුණා, ඒක වැරදි කිව්වා. ඊට පස්සේ ඒ ගාල්ලෙම මහනගර සභාවෙම අල්ලපු වැටේ තැන්වලට චිට් දාලා ඉවරලා ගියන්න ගියා. ඒ චිට් දාලා ගිහිල්ලා ඉවරලා එන්නත් ගහන්න ගියාම කොළඹින් ගිහිල්ලා එන්නත් ගියා. මේ රටේ කොයි මිනිහටත් එන්නත ගහන්න ඕනේ, ප්‍රමුඛත්වයක් හදා ගන්න ඕනේ. දැන් කොළඹ කියන්නකෝ, මම මේ දවස්වල ජීවත් වෙන්නේ කොළඹ. රාජගිරියේ ප්‍රදේශයේ මේ ගෙවල්වලම ඉන්න කාන්තාවෝ පිරිමි කොට්ටාශයක් ඉන්න, ඒ අය එළියටවත් බහින්නේ නැහැ. ඒ අය ප්‍රභු කණ්ඩායම්. ඒ අයටද ප්‍රමුඛත්වය හම්බ වෙන්න ඕනේ. අර බස් එකක වැඩ කරන කුණු ටික අදින මම දන්නවා. කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල මම පළාත් පාලන ආයතන කීපයක් වෙච්ච සිදුවීමක්. එක ප්‍රාදේශීය ලේකම්වරයෙක් මට කිව්වා, මම මේ ආණ්ඩුකාරතුමා බලහත්කාරයෙන් මගේ සේවකයෝ, ඒ කියන්නේ කුණු අඳින සේවකයොන්ට මම එන්නත් ටික දෙන්න කිව්වා. මට සිද්ධ වුණා කියන්න, මම එන්නත ගහගන්නේ නැහැ මගේ මේ මිනිස්සු ටිකට මේ ඉස්සලා එන්නත් කරේ නැත්තම් කියලා. මේක කොයි තරම් අවාසනාවක්ද? අපි අදටත් මේ නාගරික ප්‍රදේශවල කුණු ටික එකතු කරන්න නැත්තත්වකට ගියොත් මොකද්ද වෙන්නේ? මේව නේද ප්‍රමුඛත්වය හඳුනා ගැනීම. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනත් මිනිස්සු හා ගැටෙන පුද්ගලයන්ට නේද ලෝකයේ අනිත් රටවල මේක දුන්නේ. අපි පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් එක්ක ඒකට හරහට දේශපාලන අවස්ථාවාදය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. පරිපාලන නොහැකියාව ඇවිල්ලා තියෙනවා. සහ මේ සියල්ලටම වැඩිය මේ තීරණ ගැනීමට පුද්ගලයෝ මෙහෙවීමේ හැකියාව නැතිකමට පත් වෙලා තියෙනවා. අපි අපේ අත්දැකීම් එක්ක දැකලා තියෙනවා. මම පොඩි කාලේදී දැකපු සිද්ධියක් මම මේකට කියනනම් ඉතාමත්ම දෙකේ. මම නුවරඑළියේ තමයි හිටියේ. කොළොන්නාව තෙල්පිරි පහදුවට ප්‍රහාරය එල්ල වෙච්ච වකවානුවේදී. එතකොට ඒ ප්‍රහාරය එල්ල වෙන දවස්වල මම නුවරඑළියේ හිටියේ. මේක සිද්ධ වෙච්ච දවසට පහුවදා නුවරඑළියේ එදා හිටපු දිසාපතිවරයා හෙට්ටිආරච්චි මහත්මයා කරපු පළවෙනි දේ තමයි වහාම නුවරඑළිය නගරයේ තිබ්බ සියලුම ඉන්ධන සැල් සීල් තිබ්බා. මොකද එතුමන්ලට දැනෙන්නේ නැති මේ රටේ නුවරඑළිය වැලිමඩ ඒ ප්‍රදේශවල හැදෙන එළවලු ටික මෙහි පල්ලහැට ආවේ නැත්තම්, රට මැද තියෙන ටික රට වටේට ගියේ නැත්තම් සාගතයක් ඇති වෙනවා. එතුමන්ලට තේරෙන්නේ නැති මේ කොළඹ තියෙන පාම්පිටි ටික, සීනි ටික, හාල් ටික ඒ ප්‍රදේශවලට ගිය නැත්තම් අර වතු ප්‍රදේශවල ඉන්න දහස් ගානකට කන්න නැති වෙනවා කියලා. මේ පාලනය ඇති කරපු හින්දම ඒ කිසිම ප්‍රදේශයක ආහාර බෙදා හැරීමේ යාන්ත්‍රණයේ ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. දැන් මම මේ තාම සරල උදාහරණෙන් කිව්වේ මිනිස්සු පරිපාලකයෝ ප්‍රශ්නයක් ඇති වෙනකොට මේකෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල ගැන කල්පනා කරලා ඒවලට පිළියම් හදුවා. දැන් අද තිබෙන ප්‍රශ්නය හැබැයි දැන් ඔබ බණ්ඩාරවෙල දඹුල්ලේ කැපටි පොළ ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු වෙනවා. හැබැයි ඒ ටික රුපියල් 20ට ඇඹිලි පිටියේ කෙසෙල් විකුණ ගන්න බැරි වුණා. ලුණුගම් වෙහෙරේ පැපොල් ටික රුපියල් 10ට විකුණ ගන්න බැරි වුණා. කොළඹ රුපියල් 400ට අපි එළවලු කනවා. හැබැයි ඔය කියන චෝදනාව රජයක් කරන්නම අවශ්‍ය නැහැ. ඒකට නේද දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු, ඒ වගේ සංවිධානගත ජාලයක් තියෙන රාජ්‍ය පරිපාලනේ. මම දැක්කා හම්බන්තොට දිසාපතිතුමා ලියුමක් ලියලා තියෙනවා. ඒක මාධ්‍යයට ප්‍රකාශ ගියා. හම්බන්තොට දිස්ත්‍රික්කේ මෙන්න මෙච්චර කෙසෙල්, පැපොල් මේවා තියෙනවා. මේකට වියදම මෙච්චරයි. මේක දුන්නොත් මේක කරන්න පුළුවන්. හැබැයි දිසාපතිතුමාට සල්ලි දුන්නද? ඒකට මෙහෙවීම අවශ්‍යයි. හැබැයි අපි ඊයේ දැක්කා කියනවා ආර්ථික මධ්‍යස්ථානවලට ගේන එළවලු පළතුරු ඉතුරුනොත් එහෙම රජය මිලදී ගන්නවා. දැන් මේ ප්‍රශ්නෙට මාසෙයිනේ.
මේ ප්‍රශ්නට බාසයයිනේ. ලංකාවේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවල දඹුල්ලේ, කැපැටිපොළ, බණ්ඩාරවෙල, ඇඹිලිපිටියේ මේ ආර්ථික මධ්‍යස්ථානවල මේ එළවලු රුපියල් 20ට 25ට විකුණ ගන්න බැරුව පැත්තකට දාපු බව අපි දැක්කානේ. හැබැයි ඔබ දන්නවද කොළඹ ඉතාමත් අධික මිල ගණන් වලට එළවලු ඉතින් මේ දවස්වල වෙනකොට රුපියල් 400ට ගිය සතියේ එළවලු ගියා. දැන් ඊට මේ ප්‍රශ්නේ ඇවිල්ලා සති 3කට පස්සේ දවස් 28කට පස්සේ තමයි මේ එළවලු මිලදී ගන්නවයි කියලා කියන්නේ. දැන් මේකත් එක්ක තවත් දැනුමක් අපිට තියෙන්න ඕනේ. දැන් මේ මැයි මාසෙනේ ජූලි මාසෙට අපි ඇවිල්ලා තියෙන්නේ. මැයි මාසේ මෙහෙට වහිනකොට ගාල්ල මේ තෙත් කලාපේට වහිනකොට අර පැත්තේ දැඩි හුලන් තත්වයක් තියෙන්නේ කඳු කරේ. වගාවල් එළවලු වගාවල් අතිශයක් ඒවා අතහැරලා දාලා මේ හුලම්මුවාවේ තමයි වගාව කරන්නේ. දැන් අනිත් තැන්වල වගාව අඩු වෙලා තියෙන්නේ. දැන් එළවලු මිලත් වැඩි වෙලා මේ පැත්තට සැපයුම සපව ගන්න බැරුව අනික් දේවලුත් බැඳලා තියෙනවා. මේ තීරණ ඉතාම සූක්ෂමව අදාළ වේලාවට ගැනීම අවශ්‍යයි. ඒක විතරයි වෙන්නේ නැත්තේ. මේක මේ කොරෝනා වලට විතරක් ආපු දෙයක් නෙමෙයි. මේක සමස්ත ආණ්ඩුකරණයම බිඳ වැටීමක් ඉතාම ඈත කාලේ පහුගිය අවුරුදු එකහමාර තුල සිද්ධ වෙච්ච. ඊහෙම අකාර්යක්ෂමතාවයක් අපි ලංකාවේ ඉතිහාසයේ කිසිම දවසක දැකලා නැහැ. හැබැයි ඔබතුමාට හිතෙන්නේ ඔබතුමාට හිතෙන්නේ නැද්ද ගං වතුරක් ආපුවාම හොඳ කලමනාකරණ ක්‍රියාදාමයක් තියෙනවා අපිට. අපි දන්නවා ගං වතුර කලින් කලින් දැනුත් අපි දැකලා තියෙනවා ආපදා කලමනාකරණයක්. දැන් මේ ව්‍යසනයක් කියන්නේ ආපදා කලමනාකරණයක් නේ. ඒකට පුහුණු කරපු පුද්ගලයෝ පිරිසක් තමයි ආපදා කල්පනා කරන්නේ. මේ කොරෝනා වසංගතයත් එක්ක ආපදා කලමනාකරණේ නමවත් කියවෙනවද කියන්නේ කිසිම තැනක. මම මේක දන්නේ මම කටයුතු කරපු දිස්ත්‍රික්කවල විතරක් නෙමෙයි, මම බදුල්ලේ මේ වගේ දවස්වල හොයලා බලුවා කිසිදු තැනක ආපදා කලමනාකරණ යාන්ත්‍රණය මේ කොරෝනා සහ ඒ ආශ්‍රිත සැපයුම් ජාල කලමනාකරණයේ මේකේ තියෙන මූලික මේ ව්‍යවහාර අපේ තාක්ෂණික වචනවලින් කිව්වොත් සැපයුම් ජාල කලමන චේන් මැනේජ්මන්ට් වලට තමයි ආපදා කලමනාකරණයේ අංක එක. ඒක කරාම සෞඛ්‍ය තිබෙහෙත් ටික දෙන්න පුළුවන්, එළවලු ටික දෙන්න පුළුවන්, පාන් හාල් භූමිතල ටික බෙදා ගන්න පුළුවන්. ඒක කරාම සැපයුම් ජාලය පවත්වා ගැනීම තමයි ආපදා කලමනාකරණයේ අංක එක. ඒක වෙච්ච ගමන් ඔක්කොම හරියන. ඒක තමයි සාමාන්‍ය තාක්ෂණික දැනුමද. ඒක තමයි ඒ විශේෂ ප්‍රවීණත්. දැන් මේ ආපදා කලමනාකරණයට තියෙන යාන්ත්‍රණය මේකට පාවිච්චි කරාද? පහුගිය අවුරුදු එකහමාරෙම පාවිච්චි කරාද? තාම සරල උත්තරේ නැහැනේ. නැතිකමේ ප්‍රතිඵල මේ තියෙන්නේ. ඔබ මුලින් කිව්වා එන්නත් ලබා ගැනීම ප්‍රමාද වුණා කියලා. හැබැයි රජයට හරි ආදායමකුත් නැති වකවානුවක් තියෙන්නේ. රජයට මුදල් තියෙන්නත් නැතුව ඇති මේ වැඩේට අත දිගාරලා වියදම් කරන්නේ. දැන් මෙහෙමනේ ප්‍රමුඛත්වයන් තෝරගන්න වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අර ආණ්ඩුව වාහන 400 ගාණක් ගෙන්නනවා, ඒක ගෙන්නන්නේ නැහැ කියලා නිවේදන නිකුත් කරාට වාහන ටික එනවනේ. වාහන ටික එනවා. ඊ ඉන්නත් වලට නැති ප්‍රමුඛත්වය වාහන වලට ලබා දීමේ තර්කය මොකක්ද? මතක තියාගන්න, ඔය වාහන ටිකට LCE ඇරියේ ලංකාවට එක ඉන්නතක් හරි මිලදී ගන්නෙ නැතිකොට. නැයි ලංකාවේ ඉන්නත් මිලදී ගැනීමට වැඩිය ප්‍රමුඛත්වයක් වාහන ලබා දීම සඳහා එන්නත් වලට කලින් LCE එක ඇරීමෙන් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. හරිද? වාහන ටික එන්නේ නැකොට දැන් එනවනේ. ඒක අපි දන්නවනේ LCE එකක් ඇරියාම ඒක ආපහු හරවන්න බෑ. ඒක එනවනේ. එතකොට අපේ පාලනය තෝරගෙන තියෙනවා ඉතාම කැමැත්තෙන් නෑ අපේ රටට අවශ්‍ය එන්නත් නෙවෙයි වාහන ටික කියලා. ඒ හින්දා තමයි එන්නත් වලට කලින් වාහනවල LCE එක ඇරියේ. දැන් මෙහෙම වැඩක් තියෙනවා. ගොඩක් අය කියනවා, රජයත් කියනවා කියන්න ලේසි නමුත් කරන්න ගිහම තමයි මේක ප්‍රායෝගික අමාරුකම් තියෙන්නේ කියලා. හැබැයි රජයට චෝදනාවක් තියෙනවා, රජේ පාර්ශ්වයටම උදව් කරපු රජේ පාර්ශ්වයේම ඉන්න බොහෝ පිරිසකගෙන් මේ කලමනාකරණය කියන ප්‍රශ්නේ තියෙනවායි කියලා. හැබැයි ඔබට පේන්නේ නැද්ද තවමත් මේක හරිතැනකට එන ලකුණක් වගේ? කිසිම තැනක හරිතැනකට එන තත්වයක් නැහැ. ඒකට හේතුව කොවිඩ් මරණ සංඛ්‍යාව ගත්තාම ඒක ක්‍රමිකව ඉහළ යනවා. යාණ්ඩුවේ දෙන නිලදත්ත නිලදත්ත විශ්වාස නොකරන තැනකට රට ගිහිලා තියෙනවා. අනිත් එක මුදල් හෝ වෙනත් දේවල් දෙනවා කිව්වට ඒවා ලැබෙන්නේ නැති තත්ත්වය බොහොම පැහැදිලිව පේනවා. සමාජයේ ප්‍රබූන්ට වරප්‍රසාද සහිත පුද්ගලයන් සහ අවවරප්‍රසාදිත පුද්ගලයන් අතර පරතරය ඉතාම වේගෙන් දෙපැත්තට ගමන් කරමින් තියෙනවා. මේක මිනිස්සුන්ට දැනෙනවා, මිනිස්සුන්ට පේනවා. පාර යන මිනිස්සුන්ට වත්තට තමන්ගේ ගෙදර ඉඳගෙන ඇවිදගෙන යන මිනිහට නවත්තලා ඔවුන්ව පීඩාවටපත් කරනවා. ඊ අයට නඩු දාන්න කතා කරනවා.
හැබැයි ඉහි අනිත් පැත්ත තවත් විදිහකට සිද්ධ වෙමින් තියෙනවා. සල්ලි තියෙන මිනිසුන්ට කඩේට ගිහිල්ලා ඔන්ලයින් ඇනෝම් කරලා සියල්ල ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපේ රටේ අතිවිශාල ජනතාවක් මේ දෛනික පඩි ලබන පුද්ගලයෝ දෛනික ආදායම හොයාගන්න මිනිස්සු. තමන්ගේ වත්තේ ටික මාළු ටික අල්ලගෙන කහලා බීලා තමන්ගේ පෝෂණ අවශ්‍යතාවය සපුරා ගන්න මිනිස්සු. මේ බිඳ වැටීම අතිවිශාලයි. මේක දුප්පත් මිනිහට විතරක් තියෙන දෙයක් නෙවෙයි. මම එක දෙයක් කියන්නම්. ලංකාවේ නීතිඥවරුන්ට අද ඇති වෙලා තියෙන තත්ත්වය බලන්න. නීතිඥවරු කියන්නේ හොඳටම ඉගෙනගත් දක්ෂ ටයිකෝඩ් දාලා යන ප්‍රභූවරු විදිහට සැලකෙන පිරිසක්. අද අධිකරණ පද්ධතිය නඩු අහන එක සම්පූර්ණයෙන්ම මේ කොවිඩ් තත්ත්වයේ හින්දා නැති වෙලා. මේ අයට ලීසින් තියෙනවා, ගෙවල් කුලිය ගෙවන්න ඕනි, වතුර කුල් බිල් ගෙවන්න ඕනි, ඔක්කොම බිල් ටික ගෙවන්න ඕනි. මොවුන් අද අර ගොවිතැන කරන, දීවර මේ කටයුත්ත කරන, දෛනික ආදායම් ලැබපු පුද්ගලයන්ට වැඩිය අන්ත අසරණ බවට පත් වෙලා තියෙනවා. හොඳයි. කෙටි විරාමයකින් පසු අපි යලිත් සාකච්ඡාව සමග එක් වෙනවා. අපි අලිත් සිතිජයේ සංවාදාත්මක වැඩසටහන සමගින් හොඳයි අපි තවත් ප්‍රමුඛ මාතෘකාවකට ඔබතුමාගේ අවධානය යොමු කරනවා. ඔබතුමා දිගින් දිගටම කිව්වා පරිපාලන ගැටලුවක් එක්ක තමයි කොවිඩ් ප්‍රශ්නේ තියෙන්නේ කියලා. අපි දන්නවා කොවිඩ් වසංගතයත් එක්ක රටේ ආදායම ඉතාමත් පල්ලෙහාට වැටිලා තියෙනවා. ජනතාවගේ ආදායම පල්ලෙහාට වැටිලා තියෙනවා. ඔබ කියපු විදිහටම එදිනෙදා වෘත්තීය කරන විශේෂයෙන් නීතිඥයෝ පවා අද ආදායමක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. දැන් රජයේ විශේෂයෙන්ම පෞගිය කාලේ කල්පනා කරා කෘෂිකර්මාන්තයේ දියුණුව සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ගැන හිතලා පොහොර භාවිතය, ඒ වගේම කෘෂි රසායන භාවිතය සීමා කරන්න. සීමා කරන්න කියන්නේ කාබනික පොහොරවලට යොමු වෙන්න ඕන කියලා. මේක අතීතේ ඉඳන් කියනවා, අනාදිමත් කාලෙක ඉඳන් කියනවා අපි කාබනික පොහොරවලට යොමු වෙන්න ඕන කියලා. නමුත් අපි තාමත් එතනට ඇවිල්ලා නැහැ. එහෙම එනවා නම් ඉතාමත් හොඳයි. නමුත් එහෙම තැනකට ඇවිල්ලා නැහැ. දැන් නැවතත් මේ මාතෘකාව කරලියට ඇවිල්ලා ඒක දේශපාලනික ප්‍රශ්නයකුත් බවට පත් වෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ මේ ගැන? ලංකාවට පොහොර ගෙන්නන්න, පොහොර සානාධාරය දෙන්න ඇමරිකන් ඩොලර් මිලියන 400ක් අවශ්‍යයි. ලංකාවේ පොහොර ලේකම් කාර්යාලය කියන විදිහට ඔබ කියන්නේ තේ පොල් රබර් පළතුරු මේ සියලු දේවල්, ඒ සියලුම දේවල් වලට. එතකොට ලංකාවේ මේ පොහොර ටොන් ලක්ෂ 12 හමාරක් විතර, අපි 12යි කියලා කියමු නැත්නම් 13යි කියලා කියමු, මේ ප්‍රමාණය ගෙන්නලා පොහොර ටික දැම්මොත් විතරයි ආදායමක් ලැබෙන්නේ අස්වැන්නක් හැදී. පොහොර කියන්නේ ශාකයට අවශ්‍ය ආහාරය. පොහොර නැති වුණාම ඵලදාව නැති වෙනවා, එහෙම නැත්නම් අඩු වෙනවා. මේක මූලික සිද්ධාන්තයක්. ආර්ථික විද්‍යාවේ තාලෙට මේක විග්‍රහ කරොත් අපිට පොහොර කියන්නේ අමුද්‍රව්‍යයක්. අමුද්‍රව්‍යයේ තත්ත්වය බාලනය කරනවා නම් නිෂ්පාදනයේ තත්ත්වය අනිවාර්යයෙන්ම බාල වෙනවා. අපි බලාපොරොත්තු වෙන තත්ත්වය නිෂ්පාදනයේ ඇති කරගන්න බැරි වෙනවා. මේක තමයි ප්‍රශ්නේ. ආණ්ඩුව මේ කාබනික පොහොර කියන සංකල්පය ලස්සන සලුව ඔතන්න හදන්නේ අපිට කිසිම දෙයකට නෙවෙයි, රටේ පොහොර ටික ගෙන්නන්න අවශ්‍ය ඩොලර් සංචිතේ නැති හින්දා. මේක ඇර මේ විදිහේ මෝඩ අමන තකතිරු තීරණයකට වෙන කිසිම හේතුවක් නැහැ. මොකද ආර්ථික විද්‍යාව පිළිබඳව විශේෂඥතාවයක් තියෙන පුද්ගලයෙක්. ඔබ කියන්නේ රාජ්‍ය පිරිවැය අඩු කරගන්නමයි මේ වැඩේ කරන්නේ. මේක කරන්නේ රටේ තියෙන ඩොලර් හිගය. මොකද පොහොර වලින් වැඩිම ප්‍රමාණය පොස්පේට් අර අනිත් සියල්ලම දේවල් පිටරට වලින් ගෙන්නන්නේ. ඒක ගෙන්නන්න ඩොලර් මිලියන 400ක් අවශ්‍යයි නම් ඒ සල්ලි නැතිකම වහගන්න තමයි මේ කාබනික වගාව කියන එක මේ වෙලාවේ අරගෙන දවැන්ත බොරු හදන්නේ. මේක හරියටම අර එන්නත් ලෝකේ පුරාම ගහද්දී අපි එන්නත් ටික ගේන්නේ නැතුව, ඒක මේ ඇනෝම් කරන්නේ නැතුව ධම්මික පැණිය ප්‍රොමෝට් කරපු එකම තමයි මේ කරන්නේ. වෙන කිසිම දෙයක් රජයේ සංකල්පය ඉතාමත් හොඳයිනේ. ඒ කියන්නේ
අපේ පසනිසරු වීම ඒ වගේම ජනතාවගේ සෞඛ්‍යමය පැත්තෙන් මේ සියලු දේවල් වලට හොඳයි කාබනික පොහොර වලට යොමු වෙන එක. ධර්මශ්‍රී ලෝකයේ රසායන පොහොර වලට මම කාබනික පොහොර වලට එකඟයි. මම කාබනික පොහොර වගාව කරන පුද්ගලෙක්. මම අවුරුදු 5 ඉඳන් මම දැකලා තියෙන කාබනික පොහොර කරන එක. මම ගම වැලිමඩ හේන බද්ද වත්ත කියන එක මම හිතන්නේ මේ ප්‍රදේශයේ ලංකාවෙම ගොඩක් දෙනා දන්නවා ඒ වත්ත. ලංකාවේ කාබනික වගාවට එක යුගයක තිබ්බ අංක 1 ඒ වත්ත. එතකොට මම හැදිලා තියෙන්නේ ওই කාබනික වගාව කරපු තැනක මගේ වත්තේ එතකොට මගේ 100ට අයිති වත්තේ හරක් 60කට වැඩිය හිටියා. ගොම වලවල් අපි දැකලා තියෙනවා. කොම්පෝස්ට් හදනවා දැකලා තියෙනවා. ඒවා දාලා හදන අස්වැන්නේ රස මම දන්නවා. ඉතින් ওই ලස්සන නෙවෙයි රස උත්සාහ කරන්නේ. රස දන්නවා. එතකොට මේක හොඳයි. මේක හොඳයි මේ සඳහා දරන්න වෙන වියදම අතිවිශාලයි. ඒ ප්‍රොඩක්ෂන් එක හදන්න යන වියදම අතිවිශාලයි. අපිට ඔබ කොහොමද එහෙම කියන්නේ ස්වභාවික දේවල් වලින් ස්වභාවික දේවල් වලින් ඔබගේ ඔබ කිව්ව හරක් අද ඒ හරක් ප්‍රමාණය ඉන්නවද? ඒ ගොම හදන්න හරක් ප්‍රමාණය ඉන්නවද? හරක් ප්‍රමාණයක් ඉන්නවනම් ඔවුන්ගෙන් ආදායමක් එනවා. ඔවුන්ගෙන් ඉවතලන දේවල් වලින් අර වගේ වෙනත් අමතක කරන්න එපා ධර්මශ්‍රී. ලංකාවේ පොහොර ආනයනේ නැවැත්තුවම ඉස්සල්ලාම බිඳ වැටෙන ද්විතීය කර්මාන්තය ලංකාවේ පශු සම්පත. මොකද ලංකාවේ කිරි ගන්න, ඒ කියන්නේ ඔය මේ 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 විදේශ රටවලින් ගෙන්නන යුරෝපයෙන් සහ නවසීලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ගෙන්නලා තියෙන හරක්ට දෙන ප්‍රධානම ආහාරය තමයි මොනලෑෂ්, ඒ කියන්නේ මේ මේ උක් වලින් ගන්න මේ 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 ඉතුරු වෙන දෙයක් සහ ඉරිඟු. ඉරිඟු ගස් කපලා ඉරිඟු මේ 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 සමහර වෙලාවට ඇට ටික අරගෙන වෙනම, එහෙම නැත්නම් ඇටත් එක්කම ඒ සතුන්ට කන්න දෙනවා. ඒක දුන්නොත් විතරයි ඒක තත්ත්වයේ එන්නේ. අනේ තෝරාගත් විශේෂිත තෘණ වර්ග තියෙනවා. ඒ තෘණ වර්ගවලට අනිවාර්යයෙන්ම යූරියා ගහන්න ඕනේ. මොකද ඒ තෘණ වර්ග අවශ්‍ය වේගයට වැඩෙන්න යූරියා හෝ රසායන පොහොරක් හෝ වෙනත් කාබනික හෝ මොකක් හරි පොහොරක් සැපය යුතුයි. ඒ පොහොර සපයන්න කාබනික පොහොර සපයන්න බෑ පළවෙනි කතාව. ඒක වෙන්න බැරි කොහොමද කියලත් මම පැහැදිලි කරලා කියන්නම්. දෙවෙනි කාරණේ තමයි ඒ නිශ්චිත පොහොර ප්‍රමාණයන් ගණනය කරලා එතෙන්ට දැම්මේ නැත්තම් ඔය අඹේ වෙලා අර ලස්සනට හැදෙන තන පිට්ටනිය හැදෙන්නේ නැහැ. හංගල ගොවිපලි අර ලස්සනට හැදෙන තන බිම හැදිලා තියෙන්නේ නිශ්චිතව පස චෙක් කරලා ඒකට අවශ්‍ය යූරියාද තවත් පොහොර වර්ගයක්ද කියන එක ගණනය කරලා ඒක දාන හින්ද. මේ පොහොර කතාව මේ සියලුම ශේෂ්ත්‍රයන්ට බලපානවා. අපි කිව්ව මූලික තැනට ආවොත් මේ සල්ලි නැතිකම හින්දා මේක කරන්න ගියාම අපිට අපේ අතේ තියෙන දේවල් ගොඩක් නැති වෙනවා. මම එකින් එක කියන්නම්. ලංකාවේ මහකන්නය සම්බන්ධයෙන් ලංකාවේ ආහාර නිෂ්පාදනයේ මහකන්නේ සිද්ධ වෙන හින්දානේ මේ මේ ඔබ විශේෂයෙන් කියන්නේ වී වගාව. වී වගාව. මම අපි මේ කතා කරන්නේ වී වගාව. ලංකාවේ ලක්ෂ 18ක් ඉනවා ගොවිතැන මේ මේ බත් හදන්න ගොවිතැන් කරන පුද්ගලයෝ. ඒකට වී ටොන් මිලියන 4.5ක් අවුරුද්දකට හදනවා. අපි ආසන්න වශයෙන් බත්, ඒ කියන්නේ වී බට්ටික උයා ගන්න අවශ්‍ය හාල් ප්‍රමාණය හදා ගන්න જાතියක් 95%ක් ලංකාවේ හාල් සහල් අවශ්‍යතාවයෙන් දේශීයතාව තමයි දැන් අද හදන් වින් තියෙන්නේ. එතකොට මේකට විතරක් සහලින් ස්වයං පෝෂිත තත්ත්වයක් ඇති කර ගන්නම තියෙන වාසිය පළවෙනිම බලමු. ලංකාවේ මිනිහෙක් පෝෂණ අවශ්‍යතාවෙන් 3/1ක්, ඒ කියන්නේ තමන්ගේ අවශ්‍ය කැලරි ප්‍රමාණයෙන් 3/1ක් ලැබෙන්නේ හාල් වලින්. ඊටාම පැහැදිලි ලංකාවේ අපි ඔක්කොම බත් ටිකක් බෙදාගෙන තව ටිකක් බෙදලා තව ටිකක් අමුදු කොම හා කියන කට්ටියක්. ඒ කියන්නේ බත් අපේ ආහාර සංස්කෘතියේ උඩ ඉඳන් පල්ලෑට ගිය එක. ඒක අපේ ලේවල තියෙනවා. ඒක අපේ ඇට පෝෂණය කරලා තියෙනවා. මස් නහර ඔක්කොම හැදිලා තියෙන්නේ හාල් වලින්. දැන් මේක කරගෙන යන්න කොහොමද අස්වැන්න වැඩි කරේ? 1964දී අක්කරයකට බුසල් 38යි ලංකාවේ මේ 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 අස්වැන්න. ඒක 1970 වෙනකොට අක්කරයකට බුසල් 51.3 දක්වා වැඩි වුණා. 1974 ධර්මශ්‍රී මේ අස්වැන්න අක්කරයකට බුසල් 45 දක්වා පහත බැස්සා. මේ අක්කරයකට බුසල් 45 දක්වා පහත බැස්ස දවස ඒ කාලය තමයි 73 74 කාලේ.
ඔබට මතකද දන්නේ නැහැ මේ රටේ තිබ්බ හාල් පුළු යුගයක්. ඒ කියන්නේ රටේ හාල් නිෂ්පාදනයේ දා 7%කින් පහළ බැස්සම එදා තිබ්බ සිරිමාව බණ්ඩාරනායක ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහත්මයාගේ ඇමතිවරයාගේ ආණ්ඩුවට සිද්ධ වුණා හාල් ගෙනියන එක ප්‍රවාහණය තහනම් කරලා හාල් පොල්ල දාන්න. මං කියන්නේ ලංකාවේ හාල් නිෂ්පාදනය 5%කින් අඩු වුණොත් අන්න ඒ පරිමාණයේ කුසගින්නක් සාගින්නක් ඇති වෙනවා පිටරටකින් හාල් ගෙනාවේ නැත්නම්. හැබැයි ඔබ ඔය කියපු කතාව කොහොමද එකතු වෙන්නේ අස්වැන්නේ අඩු වීමට? ලංකාවේ පොහොර පරිභෝජනය පොහොර ආනයනය සහ අස්වැන්න පිළිබඳව ප්‍රස්ථාරය ගත්තාම ඒක මෙහෙම උඩට යන්නේ. පොහොර වැඩි වීමත් එක්ක අස්වැන්න වැඩි වෙලා තියෙනවා. ලංකාවේ 1965 ඉඳන් විශේෂයෙන්ම ඒ කෘෂි ප්‍රතිපාර්තිය ලංකාවේ හාල් ටිකෙන් ස්වයං පෝෂිත වෙනවා කියන එක ඉස්සලාවේ ඩඩ්ලි සේනානායක මහත්මයාගේ ආණ්ඩුව කෘෂිකර්ම ඇමතිවරයා විදිහට ඩඩ්ලි සේනානායක මහත්තයා හිටපු තැනද. එදා ඉඳන් හොඳ බීජ හොයාගත්තා, තත්වයෙන් දෙමුහුන් බීජ හොයාගත්තා, ඒ සඳහා අවශ්‍ය පොහොර සපයලා දුන්නා, ඒ සඳහා අවශ්‍ය වාරි කළමනාකරණය වතුර හදලා දුන්නා. එක යුගයක ගල්ඔය ව්‍යාපාරය, එහෙම නැත්නම් ඇඹිලි පිටියේ චන්ද්‍රිකා වැව, ඊට පස්සේ මහවැලි ව්‍යාපෘතිය, රජ රට ඇති කරපු වැව්, ඒව ප්‍රතිසංස්කරණය කරපු ඇල, මේ ඔක්කොගෙම පහසුකම් හදලා දුන්න හින්දා තමයි මේ ප්‍රතිඵලය මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක පහුගිය කාලය තුළ අතිවිශාල විදිහට වැඩි වෙලා තියෙනවා. ඒක වැඩි කරන්න හේතුව පොහොර පාවිච්චි කරපු එක. ධර්මශ්‍රී පට්ටපල් බොරුවක් මේ ලංකාවේ පොහොර පරිභෝජනයේ වැඩි කියන එක. ලෝකයේ පොහොර අක්‍රේකට දාන කිලෝ ගාන අරගෙන අපි බැලුවම ලංකාව රටවල් 138කින් ඉන්නේ 61 වෙනි තැන. ඒත් අපිට ඉස්ස වැඩිය පොහොර පාවිච්චි කරන රටවල් 61ක් තියෙනවා. අක්කරයකට දාන පොහොර ප්‍රමාණය. ඒ රටවල් තමයි කෘෂිකර්මයේ දියුණු වෙච්ච රටවල්. ඒ එතකොට ඒ දේවල් තමයි සෞඛ්‍ය ආරක්ෂිත දේවල් කියලා අපි කියන්නේ. ඒවා විදිහට තමයි ලංකාවටත් ඒවා ගෙනල්ලා අතිවිශාල මුදලක් දීලා ලංකාවේ සලාද එක වගේ 20 ගුණයක් සලාද වියදම් කරලා පිටරටට ගේනවා. නෙදර්ලන්තෙන් එළවලු ගේනවා අපි, චීනෙන් එළවලු ගේනවා, දකුණු අප්‍රිකාවෙන් පළතුරු ගේනවා. ඒවා ගෙන්නන්නේ මෙහෙම හදන ඒවා. ඔබ එක උත්තරයක් දෙන්න, ඔබ කලින් උදාහරණයක් කිව්වා කාබනික පොහොර වගාවක් පිළිබඳව. ඒකේ අස්වැන් අඩු වුණා ඒ කාලෙත්. ඔබ හිතනවට වැඩිය ඊට වැඩිය කාබනික පොහොර වලට යන්නේ නැතුව රසායනික පොහොර වලට ගියා. කාරණා දෙකක් තියෙනවා. කාබනික පොහොර නිෂ්පාදන වියදම වැඩි ඒ තැනකදීම, ඒ කියන්නේ සීමිත ඉඩමකට කාබනික පොහොර, ඒ කියන්නේ ගස් ටික දැන් මේ වගේ කාරණා කීපයක් තියෙනවා. නයිට්‍රජන් පෝෂණය සපය ගන්න පුළුවන් කොළ වර්ග කීපයයි තියෙන්නේ. ඒවා තියෙන තැනකට පුළුවන් මේක කරන්න. හැබැයි එක සැරේම පොහොර මෙට්‍රික් ටන් 12කට, ලක්ෂ 12කට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හදන්නේ කොහොමද? අපි හිතමු මේක තේරෙන විදිහට කිව්වොත් රසායන පොහොර 1 කිලෝ එකකින් දෙන පෝෂණය ලබලා දෙන්න සමහර කාබනික පොහොර වර්ගවලට කිලෝ 10ක් ඕන. සමහර ඒකට ප්‍රමාණාත්මකව වැඩි වෙනවා. ගබඩා කිරීම උදාහරණයක් විදිහට පේරාදෙනිය සහ මම කියන්නේ කෘෂිකර්ම විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධි තියෙන පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් ඉන්නේ කෘෂිකර්ම ශිෂ්ටි. ඔවුන් කියන කතාව 10 ගුණයක් නෙවෙයි 23 ගුණයක් ඕනි බීවල අවශ්‍ය පෝෂණය ලබලා දෙන්න. අනිත් එක ඒක වෙලාවට දෙන්න ඕනි. බණ්ඩි පොහොර ගහන කාලයක් තියෙනවා. මඩ පොහොර ගහන කාලයක් තියෙනවා. යූරියා ගහන කාලයක් තියෙනවා. TDM ගහන කාලයක් තියෙනවා. මේක වෙනස් වුණාම හරියන්නේ නැහැ වීවගාවට. මම අර්ථාපල් වගාවෙන් හොඳ දෙයක් කියන්නම්. නුවරඑළියේ සහ වැලිමඩ තමයි අර්ථාපල් වගාව කරන්නේ. අර්ථාපල් වගාවේ එක දවසක් දිලිර නාශකය හරියට ගහන්න බැරි වුණොත් අර මීදුම සහ තුහින තත්වයන් තියෙන කාලෙට එක දවසෙන් වගාව විනාශ වෙනවා. ධර්මශ්‍රී දඹුල්ලේ බීලුණු ගොවියෝ උදේ පාන්දර 6 වෙනකොට දිලිර නාශකය ගහලා ඉවරයි. ගහන්න ඕනි. එහෙම ගැහුව නැත්නම් ඒක හැදෙන්නේ නැහැ. මේක මීටත් වැඩිය බරපතලයි. ලංකාවේ අර්ථාපල් බීජ හොණ්ඩරයක් රුපියල් 25,000යි. රුපියල් 18,000යි දේශීයව නිෂ්පාදනය කරන කිලෝ 50ක් අර්ථාපල්. ඒ අර්ථාපල් හොඳම අල ටික අරගෙන බීජ කරන්න පෙට්ටියක දාලා ගබඩා කරන්න ඉස්සෙල්ලා ඒකට
කෘමිනාශකයක් සහ දිලිරනාශකයක් දානවා. දිලිරනාශකයකුත් කෘමිනාශකයක් දෙම නැත්තම් ඒකට කළු පණුව කියන පණුව ගහනවා. ඒක සති 3යි තියන්න පුළුවන්නේ මේ මේ දිලිරනාශකයක් සහ කෘමිනාශකයක් යොදන්නේ නැතුව. ඒ බීජයට ඒක දාන්නේ නැත්තම් ඒක කරන්නම බෑ. එතකොට මේ විනාශයට කෘෂි මේ 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 රසායන ගෙන්නන්නේ නැතුව නම් මොකක්ද වෙන්නේ? මං වල් නාශක පිළිබඳව තත්ත්වය කියන්න. ග්ලයිෆොසයිඩ් පරිහරණය පාවිච්චිය යහපාලන ආණ්ඩුව කාලේ තහනම් කරා. ඒක වැරදි තීරණයක්. ඒක ග්ලයිෆොසයිඩ් කියන්නේ වල් නාශකයක් සාපේක්ෂව විසත්ත්වයෙන් අඩු එකක්. ලංකාවේ ග්ලයිෆොසයිඩ් තහනම් කරාපම වෙච්ච වැඩ දෙකක් තිබ්බා. එකක් තමයි ඉන්දියාවෙන් දියර ග්ලයිෆොසයිඩ් එතකොට පාවිච්චි කරේ ලංකාවේ වැඩිපුර. ඉන්දියාවෙන් හොරෙන් පිටි කරපු, ඒ කියන්නේ පිටි විදිහට කරපු ග්ලයිෆොසයිඩ් ලංකාවට ගෙනල්ලා ප්‍රමිතියක් නැතුව ඒවා බෙදලා ඉතාම විශාල වශයෙන් ලංකාවේ දැන් ඒක අලෙවි වෙනවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක ලංකාවේ වැඩිම මේ වල්නාශක පාවිච්චි කරන්නේ තේ වගාවට. රබර් වගාවටත් පොල් වගාවටත් පාවිච්චි කරනවා. වැඩිපුරම පාවිච්චි වෙන්නේ තේ වගාවට. එතකොට ග්ලයිෆොසයිඩ් නැති වෙච්ච ගමන් MCPA කියන ඊට වැඩිය විස වර්ගය වගාවට දැම්ම. ඊට පස්සේ ඒවා හදපු තේ කළු බ්ලැක් ටී යවුවම ජපානයට ටෙස්ට් කරාම විෂ ප්‍රතිශතය වැඩි. ලංකාවේ තේ රිජෙක්ට් වුණා. ප්‍රධාන සමාගම් 6ක තේ රිජෙක්ට් වුණා ජපානයෙන් ඔක්ෂන් එකෙන් ගත්ත ඒවා. මොකද මේ NCPA තියෙන හින්දා. මේක එක පැත්තක්. තව පැත්තක් තියෙනවා. සාමාන්‍යයෙන් අක්කර භාගයක පර්චස් පහක වගා කරන මිනිස්සු ගැන නෙවෙයි මම මේ කියන්නේ. අක්කරයක් වගා කරන මිනිහා අක්කර 3ක් 4ක් පවුල එකතු වෙලා අක්කරයක් හදන මිනිස්සු ගැනත් නෙවෙයි මම මේ කියන්නේ. ඊට වැඩිය ඵලදායීත්වයකින් වැඩි, ඒ කියන්නේ රටේ කෘෂි ආර්ථිකය දුවන්නේ අක්කර 4 5 වගා කරන පුද්ගලයෝ. දැන් පහුගිය දවස්වල වල්නාශක මේවා කරාම තහනම් කරාට පස්සේ මගේ වගාබිමක් තියෙනවා වැල්ලවායි පැත්තේ. දැන් ඊකේ අර වල්නාශක ගහලා කරාම යන වියදම වගේ 6 ගුණයක් අතින් වල් නෙලන්න යනවා වියදම. 6 ගුණයක් යනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ 6 ගුණයක් සේවකයෝ කොහෙන්ද හොයාගන්නේ කියලා. වල් නෙලන්න එක සැරේම සේවකයෝ දෙන්නේගෙන් කරපු වැඩි 12 දෙනෙකුට වැඩි කරන්නේ කොහොමද? හැබැයි ඕක අපි කැමැත්ත තිබ්බට මේ සේවකයෝ ප්‍රමාණය හොයාගන්න පුළුවන්ද? ඔව්. හැබැයි ඒක දෙපැත්තක්. එකක් සේවක ප්‍රශ්නේ අපි විසඳගන්න ඕනේ. හැබැයි පරිසරයට වෙන හානිය. පරිසර මේ සේවක සංඛ්‍යාව එක සැරේ වැඩි කරන්න පුළුවන්ද? මම දැන් උදාහරණයකට කියන්නම්. හෙක්ටාර 240ක් තියෙන උඩරට තේවත්තක් ගන්න තලව කැලි. හරි. හෙක්ටාර 20ක් තියෙන එකක් ගන්න. හරි. ඒ වත්තේ ලයිම් හදලා පදිංචි කරලා ඉන්නවා කියන්න කම්කරුවෝ 100ක්. එක සැරේම 600 කරන්න. කම්කරුවෝ 100ක් 600ක් කරන්න පුළුවන්ද? එතකොට ඒ හදන තේ විකුණන්නේ කොහෙටද? එතකොට බ්ලැක් ටී හදන්නේ අපි විතරද? ලෝකේ කෙන්යාවේ තේ, චීනයේ තේ එන්නේ නැද්ද? එතකොට අපිට පුළුවන් දේ තරංගයේ දෙන්න. මේක බොරුවක්. මේක මිත්‍යාවක්. මේක ජනප්‍රිය මිත්‍යාවක්. ඒ ජනප්‍රිය මිත්‍යාව තමයි අර කාබනික. දැන් වැඩිපුරම මම කියන්නේ මේවා බුද්ධිමය තර්කයකට එහා ගිහිල්ලා ලංකාවේ වැඩිපුරම දැන් කාබනික වගාව කරන්නේ කොහෙද? ලංකාවේ වැඩිපුරම කාබනික වගාව කරන්නේ කොහෙද? Facebook එකේ. කවදාකවත් මේ පොල් ගහක් හදපු නැති මිනිහෙක් දැන් කියනවා. මම උදාහරණයක් කියන පොල් වලින්. පොල් වගාවට දෙයි හාමුදුරනේ මට කියන්නකෝ රතු කරු මිනිහව විනාශ කරන්නේ කොහොමද කියලා කාබනික වලින්. හොඳයි. කෙටි විරාමයකින් අනතුරු අපි අලිස් සාකච්ඡාව සමග එක්ක. හොඳයි අපි අලිත් සිටිදේ සංවාද මණ්ඩපේ සමගින්. හොඳයි මම එක ප්‍රශ්නයක් ඔබතුමාගෙන් අහන්න ඕන. ඔබතුමා කියනවා පොහොර ඕනවට වැඩිය යොදන්නේ නැහැ කියලා. හැබැයි අපි දන්නවා අපි අත්දැකීමෙන් ලංකාවේ පොහොරවල මිල ප්‍රතිශතය බලපුවාම ඉතාමත් අඩු මිල ගණනක්. යූරියා මිටියක් රුපියල් 350කට වගේ දුන්නා. මේ නිසාම වැඩියෙන් පොහොර යොදන්න මිනිස්සු පෙළඹෙන්නත් ඇති. අපි දැකලා තියෙන මේ වගේ අවස්ථාවන්. දැන් රජය කියනවා ඊයේත් පොහොර හංගගෙන ඉන්නවයි කියලා. ඊට පස්සේ අමාත්‍යවරයෙක් කියනවා නෑ අපි කිසිම කෙනෙකුට මේ පොහොර හංගගන්න දෙන්නෙත් නෑ. ඕනාවට වැඩිය පොහොර දාන්න දෙන්නේ නෑ කියලා.
හැබැයි ජනතාවගේ පැත්තෙන් කියනවා පොහොර පොඩි මල්ලකට තමයි අපිට පොහොර ටිකක් හම්බුනේ අපේ ප්‍රමාණයට මදි කියලා. මේ මේකේ දෙපැත්තක් තියෙනව නේද? මේ ගොවිනුත් බලන්න නැති පැත්තක් තියෙනව නේද? සංඛ්‍යාලේඛනාත්මකව ලංකාවේ පොහොර ප්‍රමාණය පාවිච්චි නියමිත ප්‍රමාණයට වැඩිපුර පාවිච්චි කරනවා කියන එක පට්ටපල් බොරුවක්. මම කලින් කිව්වා වගේ ලංකාව ඒ අක්කරයකට යොදන කිලෝ ප්‍රමාණය අනුව විග්‍රහය ගත්තම ලංකාවේ ඉන්නේ ඉතාම පහළ තැනක අනෙක් රටවල්. ලංකාවට වැඩිය ගොඩාක් පොහොර යොදන රටවල් තියෙනවා. ඒ කට්ටියට ඔය කියන කිසිදු මේ ලෙඩ හැදිල්ලීම පිළිබඳව සංකල්පයක් ඇවිල්ලා එතන නැහැ. දෙවෙනි කතාව මෙන්න මෙහෙම තර්කයක් තියෙනවා. මම මේ පිළිබඳව විශේෂඥයෙක් නෙවෙයි. මෙන්න මේ තර්කයට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ වැඩිපුරම කෘමිනාශක යොදන්නේ කඳු රට කලාපේ. හැබැයි කඳු රට කලාපේ නෙමෙයි ඔය කියන වකුගඩු රෝගේ තියෙන ඊට පල්ලැහැ ප්‍රදේශවල. ඕක කිව්වට පස්සේ තව කට්ටියක් කියනවා නෑ ඒක හොදගෙන ඇවිල්ලා තමයි අර හේතැම්පත් වෙන හින්දා තමයි වකුගඩු රෝග හැදෙන්නේ. ජලයේ ප්‍රශ්නයක්ද දිලිරනාශක කෘමිනාශක වල්නාශක වල ප්‍රශ්නයක්ද කියලා කවුරුවත් තාම හරියට ඔප්පු කරලා නැහැ මේක හින්දා විතරයි මේක වෙන්නේ කියලා. එතකොට ඒකත් තාර්කික බුද්ධිගෝචර දෙයක් නොවන බව ඉතාම පැහැදිලිව අපි තේරුම් ගන්නට ඕනේ. අනෙත් කාරණය තමයි දැන් අපි තේවගාවට ලංකාවට වැඩිමුරම ආදායමක් ලබලා දෙන්නේ තේවගාවනේ. මගේ අත්දැකීම මම කියන්නම්, මම පුද්ගලිකව තේවත්තක් තියෙනවා, පුංචි තේවත්තක්. ඒ තේවත්තේ අත්දැකීම තමයි මම මේ කියන්නේ. කියන්නේ මම පුද්ගලිකව වලවල් කපලා තේ පැල හදලා තියෙනවා, තේ පැලේට වතුර දාලා තියෙනවා, පොහොර මගේ අත් දෙකෙන් ඒ පැලේට දාලා තියෙනවා, දලු කඩනවා බලාගෙන ඉඳලා තියෙනවා. මම මල්ලක් එල්ලගෙන දලු කඩලා නැහැ, ඒක වෙනම කතාවක්. හැබැයි දලු කඩන තාලෙත් ඒකේ තියෙන හොඳත් නරකත් දුෂ්කරතාවයත් මම හොඳටම දන්න පුද්ගලෙක්. අපේ වැලිමඩ ප්‍රදේශයේ බණ්ඩාරවැල ඒ ප්‍රදේශයේ ඌපරණ ගම ඉහි දලු කඩනකොට දවස් 10න් 11න් 12න් අනිවාර්යයෙන්ම දලු කඩන්න දලු වාරයක් එනවා. දැන් පොහොර දැම්මේ නැති වුණාම දවස් 21න් දවස් 22න් දලු කඩන්න බෑ. දැන් මම ඊයේ දවසේ ඒ ප්‍රදේශවල කුඩා පරිමාණයේ කියන්නේ අක්කරයක් විතර තේ දලු තියෙන මිනිස්සුන්ගෙන් මේක හරිම ලේසි දෙයක්. මුතු බණ්ඩා එක ෆැක්ටරි එකට තමයි තේ දෙන්නේ. මුතු බණ්ඩා ගිය මාසේ දීලා තියෙන්නේ කොච්චරද? මේ මාසේ කොච්චර දුන්නද? ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ කොච්චරද දුන්නද? මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ මැයි මාසේ කොච්චරද දුන්නද? මේ දෙක කළමනාකරණය කරාම, මේ දෙක සංසන්දනය කරලා බැලුවම මේ පොහොර නැතිකම හින්දම තේවගාවේ අස්වැන්න බැහැලා තියෙන ප්‍රමාණය තීරණය වෙනවා. හැබැයි පොහොර ධර්මශ්‍රී මේ මාසේ විතරක් තුනෙන් එකක අස්වැන්න මුළු ඌව පළාතෙත් නුවරඑළිය උඩ කෑල්ලේ නෙමෙයි පල්ලැහැ කෑල්ලෙත් අඩු වෙලා තියෙනවා. මේකට උත්තරයක් තියෙනවද? දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ මම හිටපු ආණ්ඩුකාරවරයා හැවිදින් කටයුතු කරපු ප්‍රදේශය එතන දන්නවයි කියලා මේ තත්ත්වය, මේ අස්වැන්න අඩු වෙලා ආදායම් පල්ලැහැට බැහැලා මුළු රටම දන්නවනේ. දැන් කියන්න බලන්න අපේ කවුද මේ රමේෂ් පතිරණ මහත්මයා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමනි ඇවිල්ලා කියන්න බලන්න ගාල්ලේ මේ දවස් 7න් දලු කඩපු එක දැන් දවස් 14න් කඩන්න පුළුවන්ද කියලා බලලා. බද්දගම දවස් 7න් කඩපු එක දවස් 14න් නේද දැන් කඩන්නේ? නෙළුයි තවලම මේ ඔක්කොම මිනිස්සු කියනවනේ, එල්පීටීයේ මිනිස්සු කියනවනේ වෙනද දවස් 7න් 8න් කඩපු දලු දවස් 14න් කඩන්නේ කියලා. වැවිලි කර්මාන්ත ඇමතිවරයා එයාට ඡන්දේ දුන්න මිනිස්සු මේ සියලු දෙනා මේකට වෙලා තියෙන මේ සන්තෑසිය නොදන්නවද? ඉතාම හොඳට දන්නවා. මොහන් සිල්වා මහත්තයා තමයි පොහොර ඇමතිතුමා. එතුමත් ගාල්ලෙනි. දැන් මොහන් සිල්වා මහත්තයාට ඡන්දේ දුන්නේ ඔය කියන නෙළුවේ තවලම බද්දේගම මිනිස්සුනේ. මොහන් සිල්වා මහත්තයාට කෝල් කරලාද කියන්නේ නැද්ද ඔයාගේ ඇමතිකම වැඩක් නැහැ, අපිට පොහොර ටික නැති හින්දා මෙන්න දලු ටික කැඩලා තියෙනවා කියලා? ඕක අපි දන්නවනම්, මුළු රටම දන්නවනම්, ලංකාවේ සියලුම තේ ෆැක්ටරි තියෙනවනම් එයා දන්නේ නැද්ද? ඉතින් ආණ්ඩුව දන්නේ නැද්ද? මේක හොඳටම දන්නවා. හරිද? ඒ දන්න හින්දා තමයි තේ කොමසාරිස්තුමා දැන් ලියුම් හයක් ගහලා තියෙනවනේ. කලින් දවස් එකක් ගහනවා, පහුවදා එකක් ගහනවා, තව එකක් කියනවා, ෆැක්ටරි එකට කියනවා තේ බෙදන්න ක්‍රම එකක් හදන්න කියලා ඉවරලා, තියෙන ටික බෙදන්න එපා කියලා ඊළඟට ලියුමක් ගහනවා. අපේ ඇමතිතුමා සාකච්ඡාවක් කරලා ක්‍රමවේදයක් හදන කල් ඒක කරන්න එපා කියලා ඊළඟ දවසේ ලියුමක් ගහනවා. අපි මෙහෙම බෙදන්න ක්‍රමවේදයක් හදලා තියෙනවා කියනවා. දැන් දිස්ත්‍රික්ක 3කද 4කද අද මේ දවසේ මේ දීලා තියෙනවා. හරි, ඔබ කියන විදිහට රාජ්‍ය වියදම අඩු කරගන්න පොහොර ගෙන්වීම නවත්තනවා. ඒ වගේම පොහොර ගෙන්වීම නැවැත්වීමත් එක්ක නිෂ්පාදනයේ
ප්‍රමාණය නිෂ්පාදනය අඩු වෙනවා. එතකොට රජයට ඉතාමත් විශාල පාඩුවක් සිද්ධ වෙනවා නිෂ්පාදනය අඩු වීම. හැබැයි දැන් මේ දෙකත් එක්ක ගියපුවාම ජනතාවට අපි තේනම් අපිට නොබී ඉන්න පුළුවන්. හැබැයි එළවලු කන්න නැතුව ඉන්න බෑ. හාල් ටිකක් කන්න නැතුව ඉන්න බෑ. ඒ තත්ත්වයක් උද්ගත වෙයි කියලාද ඔබ අනුමාන කරන්නේ? අනිවාර්යයෙන්ම මේ තත්ත්වයට ඇති වෙනවා. මම කියන්නම් මේ මේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කියන සංඛ්‍යාලේඛන සහ දත්ත ඔවුන්ගේ ඇස්තමේන්තුව තමයි මේ විදිහට ගියොත් මට මේක බලාගෙන කියන්න දෙන්න මේ ඉලක්කම් ගොඩක් වෙලාවට මතක හිටින්නේ නැහැ අපිට වගේ මේ මේ විශේෂේත්‍රයේ ප්‍රවීණයෝ නොවන පුද්ගලයන්ට. මෙයයි කියනවා ලංකාවේ මේ මේ පොහොර අර්බුදයේ හින්දා තේ වල අස්වැන්න 50%කින් අඩු වෙන්න පුළුවන්. වී වල අස්වැන්න 30 ඉඳන් 35 දක්වා අඩු වෙන්න පුළුවන්. අර්ථපල් වගාව මම ගොඩක් කරුණු කිව්වා 30 ඉඳන් 50ට අඩු වෙන්න පුළුවන්. මගේ අත්දැකීම නම් 50ට අඩු වෙනවා. පැහැදිලි ලෙසම අඩු වෙනවා. රුපියල් 25000කට අර්ථපල් කිලෝ පෙට්ටියක් අරගෙන, ඒ කියන්නේ කිලෝ 50ක බීජ පෙට්ටියක් අරගෙන ඉවරලා බූරුවා ගහනද, බූරුවෙක් නොවන ගොවියෙක් කටයුතු කරන්නේ නැහැ. අල හදන්නේ නැති වෙනවා. මතක තියාගන්න මේ අල වගාව එහෙම නෝමන් ගුණතිලක මහත්තයා හඳුන්වලා දුන්නේ මරණය අතේ තියාගෙන. නෙදර්ලන්ත සමාගම් ලංකාවේ අර්ථාපාල වගාව විනාශ කරන්න කරපු දේවල් පිළිබඳව වෙනම කතාවක් අපිට කියන්න පුළුවන්. මේ මිනිස්සු ජීවිතය පරදුවට තියලා තමයි මේ වගාවන් ලංකාවට හඳුන්වලා දුන්නේ. ඒවට කලගුණ දක්වන මිනිස්සු ඉන්න හින්දා තමයි ලංකාවේ රාජසේවකයෙක් වෙනුවෙන් තනි කළු ගලෙන් පිළිමයක් නෙලලා තියෙනවා. හින්නාරංගුල පන්සලේ. ඒ නෝමන් ගුණතිලක මහත්තයා අර්ථපාල හඳුන්වලා දීමට කරපු සේවයට. එතුමා කෘෂිකර්මයේ පිළිබඳව විෂය ප්‍රවීණයෙක්. අධ්‍යක්ෂකවරයෙක්වත් නෙවෙයි. ලේකම් කෙනෙක්වත් නෙවෙයි. ඒ කියන්නේ මිනිස්සු තමන්ට හරි දේ කරපු මිනිස්සුන් පිළිබඳව ඇගීමක් තියෙන ජාතියක් අපි. ඉතින් මෙහෙම වෙන්න ගියාම මේකේ මම මේකෙදි බය වෙන දේ හොඳයි. ඊට වඩා බය වෙන දේත් මම කියන්න ඕනේ. ලංකාවේ පහුගිය අවුරුදු ඇතුළත හයිපොනික්ස් කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ දිය කරපු පොහොර වලින් විතරක්. ඒ කියන්නේ පස් නැතුව දිය කරපු පොහොර බට වලින් යවලා විතරක් වගාව කරනවා. ඒකට ඇමරිකන් ඩොලර් මිලියන 6ක් වියදම් කරලා තියෙනවා පහුගිය අවුරුදු 5 තුල. ඒකෙන් අවුරුදු 4 තුල වියදම් කරලා තියෙනවා ඇමරිකන් ඩොලර් මිලියන 5. ධර්මශ්‍රී දිය කරපු පොහොර දෙන්නේ නැත්තම් මේ කම්මාන්තේ සම්පූර්ණයෙන් ඉවර වෙනවා. හොඳයි පැහැදිලි. ඔබතුමාගේ මම පොඩි දේශපාලන ප්‍රශ්නයක් අහන්නම්. කෘෂිකර්මයේ නගා සිටවන්න නම් අමාත්‍යංශය ඉතාමත් ශක්තිමත් වෙන්න ඕන. අපි දන්නවා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා ඉල්ලාස් වුණා. නව ලේකම්වරයෙක් පත් කරනවා. හැබැයි ඉතාමත් දැනුමක් තියෙන උපකොළපතිවරයෙක් පත් කරයි කියලා අපිට පීඨාධිපතිවරයෙක් පත් කරයි කියලා තමයි වාර්තාවෙන්. මේ එහෙමනම් ඒ වගේ ප්‍රවීණයෝ ඉඳලත් මේක ගොඩ දාගන්න බැරි නම් රජේ හිතනවා ඇති නෑ අපි මේ කොහොම හරි ගොඩ දානවා කියන්නේ. හිටපු ලේකම්වරයා පිළිබඳව වචනයක් මම කියන්න ඕනේ. එතුමා රෝහණ පුෂ්ප කුමාර. මම මධ්‍යම පළාතේ අඳුකාරවරයා වෙලා ඉන්නකොට නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිටපු දිසාපතිවරයා ලංකාවේ කීර්තිමත්ම පරිපාලන නිලධාරිවරයෙක්. පරිපාලන සේවා නිලධාරිවරයෙක්. ඔහු කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෙක්. ඔහු කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ තිබ්බ දැනුම හින්දා ඒ ලෙවල් වලටත් කෘෂිකර්ම ඉගෙනගත්ත පුද්ගලයෙක් විතරක් නෙවෙයි වගාව කරපු මිනිහා පුද්ගලයෙක් හින්දා එයාගේ ප්‍රසිද්ධිය කියන විදිහට එයාගේ අම්මා දලු කඩලා Tamanට උගන්වපු එකේ ගෞරවය තියන්න කටයුතු කරා. ප්‍රශ්නය කියලා එතුමා කවදාකවත් පොහොර කාමනික පොහොර වගාව කරන්න බෑ කියලා කිව්වේ නැහැ. එතුමා වවුනියාවේ දිසාපතිවරයා විදිහට ඉන්නකොට වවුනියාවේ ඉතාමත් ප්‍රශස්ත ලේකම් දුරෙන් යන්න කියලා කිව්වෙත් නැහැ. එතුමා එතන වවුනියාවේ ඉන්නකොට ඉතාමත් හොඳ කොම්පෝස්ට් මේ ව්‍යාපෘතියක් කරා. එතුමා ඒ කලාව දන්නවා. එතුමා මේ අර්බුදය ආවට පස්සේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබ්බා. අපි කවුරුත් එකඟයි මේ කොම්පෝස්ට් හදන්නේ. ඒකට වෙලාවක් දෙන්න. ඒකත් කරන්න බෑ. දැන් මේ කොම්පෝස්ට් කරන්න ගිය ලෝකේ ප්‍රධානම රටනේ බූතානේ. අවුරුදු 20ෙන් කරනවාකවා 30ෙන් කරනවාකවා. දැන් ඒක අවුරුදු 40 දක්වා ගෙනියලා. 2040 තමයි ඒ කට්ටිය සම්පූර්ණයෙන්ම නැති කරන්න නෙමෙයි 70% දක්වා ගේන්න යන්නේ 2040 දී. මේවා කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අනිත් අතට දැන් මේක කරලා ඉවරලා ෆේල් වෙනවනේ. නිශ්චිතවම ෆේල් වෙනවනේ. අර්ථපාල නැති වුණාම අර්ථපාල ගෙන්නන්න වෙනවා. අර්ථපාල නැතුව කන්න පුළුවන්ද? එතකොට ඉන්දියාවේ අර පිටි වගේ අර්ථපාල තමයි කන්න වෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්දියාවේ මේ අර පිටි අලගෙඩිය මේ ලංකාවේ පොඩි ළමයෙකුට ඒ කියන්නේ මාස 6-7 අර පළවෙනියම කෑම කවන එකනකටවත් දෙන්නේ නැහැනේ. හරි. ලංකාවේ බීලුණු වගාව දඹුල්ලේ නැති වෙච්ච ගම මොකද වෙන්නේ? ඉන්දියාවේ ගුජරාට් වල හදන
අතිශය විස සහිත ලංකාවේ පොහොරවලට දාන ප්‍රමාණයට වැඩිය තුන් ගුණයක් විස සහිත ඒ කාබන් පොහොර දාපු ඒවා තමයි අපිට කන්න වෙන්නේ. ඉතින් මේක තමයි ඇත්ත. මේකට අපිට මේක මේක වැරදි වෙන්නේ මෙන්න මේක හින්දා. මේ රජය ලස්සනට මිනිස්සුන්ගේ සිහිනවලට සලු පළඳිනවා. සිහිනවලට සලු පළඳින්න බෑ කඩාගෙන වැටෙනවා. ඒක තමයි ධම්මික පැනියෙන් උනේ. ඒක තමයි මේ මහ පොළවේ නැති පූර්ණ කෘෂි රසායන නැති පොහොර නැති තැනකට යන්නේ. මොනවාද අද කෘෂිකර්ම ඇමතිවරයා කිව්වේ? කෘෂිකර්ම ඇමතිවරයා කියනවා යල් කන්නේට පොහොර දීලා ඉවරයි. දෙයි හාමුදුරනේ හම්බන් තොටින් ගිහිල්ලා අහන්නකො මිනිස්සුන්ගේ මාස එකහමාරේ මේ 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 මොනවාද වී වගාවේ අඩි අඟල් හයක් උඩට ඇවිල්ලා නැහැ මේ වී ගස් ටික. හරි වෙලාවට TDM ටික ගැහුව නැත්නම් යූරියා ටික ගැහුව නැත්නම් හැදෙන්නේම නැහැ. ඊට පහු වෙලා ගැහුවම හැදෙන්නේ පිදුරු වී නෙවෙයි. ඊට පස්සේ අනුරාධපුරේ පොළොන්නරුවේ හම්බන්තොට වී වෙනුවට පිදුරු හැදුනාම අර මොකද මේ මේ වීමෝල් හිමියෝ ටිකට බැනලා 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 ඉවරලා හරියන්නේ නැහැ. අපි ළඟ ඩේටාබේස් තියෙනවා කියලා හරියන්නේ නැහැ. දැන් ඔය ඩේටාබේස් තියෙනවා කියලා කිව්වනේ ප්‍රසිද්ධි. ඩේටාබේස් තිබ්බම දැන් අද කීයද හාල් කිලෝ එක? අද හාල් කියලෝ එක කීයද? මම ගත්තේ 156ට නාරහයන් පිටින් කැකුළු සහ සුදු කැකුළු ඊයේ. මේක වෙළඳපොළට යන කට්ටියට තේරෙන්නේ නැද්ද? මේ වார்த்தාවේ හැබැයි ඔය කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයා කියන 135කට බැස්සම මොකද්ද වෙන්නේ? අද හාල් මිලේ තත්ත්වයට වග කියන්න ඕනේ නෑ මේ පොහොර ප්‍රශ්නේ. ඇතිතරම් ආදායමක් ලබා ගන්න. අද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ 95ක් අවශ්‍ය ප්‍රමාණයට හාල් තිබෙන හින්දානේ. වී නිෂ්පාදනය සිද්ධ වෙලා නැති තියෙන්නේ. මේ වார்த்தාවේ කියන විදිහට ඔබ හිතන්නේ නැද්ද මේ මේ නිකන් මේක මීට වැඩිය වැඩි වෙනවයි කියලා කියන්නේ. මට තියෙන ප්‍රශ්නේ මේක වැඩි වෙනකොට පීඩාවටපත් වෙන්නේ මේ යමක්ම තියෙන මිනිසු නෙවෙයි. වවුනියාවෙ ඉන්නවා කණ්ඩායමක් කැලෑකොළ කාලා ජීවත් වෙන මිනිස්සු කියලා. මම මේ ඕන්ට අපහාසයකට එහෙම නෙමෙයි කියන්නේ මුන්ගේ ආහාර රටාව මගේ ඇස් දෙකට දැකලා තියෙන හින්දා. වට්ටක් හදනවා. ඒ වට්ටක් තියාගන්න පුළුවන්. ඉරිඟු හදනවා වැහි කාලෙට. ඒ ඉරිඟු තියාගන්න පුළුවන්. වට්ටක්යි ඉරිඟුයි ගොඩ ගබඩා කරලා තියාගෙන ඒ පැත්තේ හරක් සම්පත තියෙනවා. මී කිරිත් එක්ක කලවම් කරලා කන මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. ධර්මශ්‍රී මගේ ඇස් දෙකට මම දැකලා තියෙනවා. බෙලියත් මිනිස්සු ඉරිඟු පිටි වතුරෙන් දිය කරලා ළමයින්ට කවනවා. අප රටක ජාතියක පළවෙනි දේ තමයි ආහාර සුරක්ෂිතතාව. ඒක වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න බොහෝ රාජ්‍ය ඔබ ඔය කියන தත්ත්වය දැන් ඇතිවෙච්ච தත්ත්වයක් නෙමෙයි. මේ අනාගත කාලෙක ඉඳන් එන ඒ ක්‍රියාවලියක අනිසිතපලය. ඒ தත්ත්වේ අද ඉන්න මිනිසුන්ට මේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව ප්‍රශ්නය අස්වැන්න අඩු වුණාම මොකක්ද වෙන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. මේ අද තියෙන ප්‍රශ්නේ නෙමෙයි කියන්නේ. අද ලෙවකන මිනිස්සු ගැනයි මම මේ කියන්නේ. ඒ ලෙවකන මිනිස්සුන්ට ලෙව කන්න බැරි වෙනකොට මොකක්ද වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. අවසන් වශයෙන් එක ප්‍රශ්නයක් ඔබෙන් අහන්න ඕනේ. අපේ වේලාව අවසන් වෙනවා. කාබනික වගාවෙන් නිෂ්පාදනය කරන එළවලු පළතුරු වල මිල ඉතාමත් අධිකව තමයි අලෙවි කරන්නේ. අපි දන්නේ නැහැ හැබැයි මේක කාබනික පොහොර යොදලාද කාබනික වගාවෙන්ද මේක ගත්තේ කියලා. වස විස නැති එළවලු කියලා අපි කියන්නේ. මේකට ප්‍රමිතියකුත් නැහැ නේද රටේ? ලංකාවේ සොයිල් ටෙස්ට් කරන්න දකුණු පළාතේ වාණිජ සොයිල් ටෙස්ට් කරන්න. ඒ කියන්නේ පාසංශු මේ පරීක්ෂාවක් සිද්ධ කරන්න කිසිදු වාණිජමය ආයතනයක් මුළු දකුණු පළාතේම නැහැ. විශ්වාස කරනවද? ඔබ විශ්වාස කරනවද දකුණු පළාතේ වාණිජ සොයිල් ටෙස්ටිං එකම ආයතනයක්වත් නැහැ කියලා? බදුල දිස්ත්‍රික්කයේ එතන නම් තැන් කීපයක තියෙනවා, කහගොල්ල වගේ තැන් කීපයක ඒවත් එක එක තියෙනවා. හැබැයි මේ වාණිජමය මේ වැඩේ කරන්න කවදාවත් පහසුකම් නැහැ. ඉතින් ධර්මශ්‍රී අර ඔබ අහපු ප්‍රශ්නෙට මේ බණ්ඩක්කවල ගෝවාවල කැරට්වල කාබනිකද නැද්ද කියන එක හොයන්න තැනක් තියෙනවද? මං කොම්පෝස්ට් ඔය කාබනික කතාවට එක උදාහරණයක් දෙන්නම්කෝ. කාබනිකව කියලා හදනවා කොම්පෝස්ට්. හරිද? ඕකට මොනවාද ගහලා ඉවන්නේ කියලා කරලා තියන්න පුළුවන්ද? දැන් මට කියන්න දැන් ඔය කොම්පෝස්ට් පැකට් විදිහට තියෙනවනේ ඔය මේ කොළඹ තැන් තැන්වල දියතු වෙන උදාහරණයකට ගන්නකෝ. ඒකේ තියෙන වැලි ප්‍රතිශතය ගණනය කරන්න ක්‍රමයක් තියෙනවද කියලා?
පස් ප්‍රතිශතය ගන්නේ කරන්න ක්‍රම යාන්ත්‍රණයක් තියෙනවා. තවයි කරේ. දිය කරලා බලන්න. මම කියන්නේ දැන් කොම්පෝස්ට් එක ගැන තියෙනවා. ওই පැකට් එක ගෙනල්ලා ඉවර වෙලා පොඩ්ඩක් ග්‍රෑම් 100ක් අරගෙන දිය කරලා බලන්නකෝ වැලි කොච්චර තියෙනවද කියලා. අනිවාර්යයෙන්ම කාබනික පොහොර ආනයනය කරන්න සිද්ධ වෙනවා නේද රටේ මේ තත්ත්වය. ලංකාවට කාබනික පොහොර නීත්‍යානුකූලව කටයුතු කරලා නම් ආනයනය කරන්න බෑ. අපි දන්නවා 8 පන්තිය ළමයි 9 පන්තිය ළමයි 10 පන්තිය ළමයි දන්නවා කාබනික කොම්පෝස්ට් පොහොර කියන්නේ ජීව ප්‍රදාර්ථයක්. ඒ කියන්නේ මේ ජීවත් වෙන සෛල වලින් සමන්විත දෙයක් තමයි කාබනික පොහොර කියන්නේ. ලංකාවට ලංකාවේ තියෙන නිරෝධායන නීතිය අනුව ජීවත් වෙන දෙයක් ගේන්න බෑ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අනුමැතිය නැති. ඒ කියන්නේ ඩුබායි වලින් අර අපේ මේ මේ මැද පෙරදිග සේවයට ගිහිල්ලා තියෙන එහෙම නැත්නම් යුරෝපේ රටක ඉන්න වැඩ කරන එක්කෙනෙක් එයාගේ දරුවොන්ට කන්න ඇපල් ගෙඩියක් මිදි කෑල්ල මිදි පොකුරක් එවනකොට ඒක ගුවන් තොටුපළේදී අයින් කරන්නේ රට තුලට ගේන්න දෙන්නේ නැතිව මේ නිරෝධායන ප්‍රමිතිය නැතයි කියන උපකල්පනයට. දෙවි හාමුදුරුවනේ චීනේ නාගරික කුණු කොම්පෝස්ට් කරලා මෙහෙට එවනකොට ඔකේ තියෙන මෙටල් ප්‍රමාණය, හෙවි මෙටල්ස් ප්‍රමාණය, විස බීජ ප්‍රමාණය, ඇට ප්‍රමාණය කොච්චරද කියලා ගණනය කරන්න පුළුවන්ද? ලංකාවේ කොම්පෝස්ට් කියලා ඉවර වෙලා ලේබල් කරන්නේ මොකද්ද? නයිට්‍රජන් 1%ක් තියෙනවා නම් කොම්පෝස්ට් කියලා ගණන් ගන්නවා. නයිට්‍රජන් රසායනික පොහොරවල 52%ක් තියෙනවා. 1%ේ නයිට්‍රජන් තියෙන කොම්පෝස්ට් එක 52%ක් තියෙන නයිට්‍රජන් වගාවට දාන තෙක එක හා සමාන වෙනවද? මේ මොකද්ද කියන්නේ? ඇට ප්‍රමිති ආයතනයේ කියනවා එක ඒකකයකට ඇට වර්ග මගේ මතකේ හැටියට 8ක් හෝ 16ක් තිබ්බොත් ඒක ප්‍රශස්ත ඇට ප්‍රමාණයක් තියෙන එකක් කියලා. ලංකාවට ආක්‍රමණික ශාක ඇකේෂියා වල් වර්ග කොපමණ ඇවිල්ලා තියෙනවද? ඒ ටික ඇවිල්ලා අවුරුද්දක් ගියාම ලංකාවේ කන්න වෙන්නේ අර මං කියවනේ වී වෙනුවට පිදුරු කියලා ඒව නෙවෙයි වල්වත් කන්න වෙන්නේ. හොඳයි. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපි මේ සාකච්ඡාවට ඇවිල්ලා ඔබේ විද්වත් අදහස් බෙදා ගැනීම පිළිබඳව. බොහොම ස්තුතියි ධර්මශ්‍රී. බොහොම ස්තුතියි. මේ අවසන් වන්නේ සිතිජයේ කාලීන සංවාදාත්මක වැඩසටහන යලිත් දවසක හමු වෙනතුරු අපි ඔබෙන් සමු ගන්නවා. සුබ දවසක්.